స్వామినాథ తెరువన్ శరణాయి. వహన్సి దేశనాకుల తీమని అర ఇది మిదా జీవితేది అపి దుఃఖ దుఃఖ మనల్ సమనా సార్ ఓ సత్ర సతి పట్టాని వడాన్న కీయలా దెన్ ఎన ఏ ఏదేన సిదువీం వలది ఎన దుఃఖ దుఃఖ కేలి వలట విపరిణామ దుఃఖ కేలి వలట అనిచ్చ దుఃఖ అన్నస దాండ్లోని కీయలా ఎక్కడ ఏ మగ వెడిన కీయలా దెన్ సమనాస హెమ తీస్తేమ ఈ దుఃఖ దుఃఖ ఏ కేల అందుర గాన్న పులువా ఏకట అనిచ్చ దుఃఖ అన్నత కిన వచనే దాన్న ඒක සොනනාස අර දැන් අපි උදාහරණයක් වශයෙන් මම දැන් වැඩ කරන ස්ථානයට ගිහාම මට මේ ඒ දුක් දුක කැලි එන එක මම අනිච්ච දුකනත් වචන දාන්න හැ ඒ වුණාට මං ආර්ය මෛත්‍රියෙන් අර එන ප්‍රබෝධයක් වගේ ආර්ය මෛත්‍රියෙන් යුතුව මේ අසරණ මිනිස්සු කියලා අර මං ඒ දුක් දුක කැල්ල එන්න දෙන්නේ නැති ආර්ය මෛත්‍රිය හැංගීමකින් එතකොට ඒකෙනොත් මග වැඩෙනවද නැත්නම් අනිත දුක නැත් කියන කැලලම දාන්න ඕනද මග වැඩෙනවද මේ මට තේරෙනවා මට කියන ප්‍රශ්නේ තියෙනවා සාමාන්‍යයෙන් දුක්ඛ දුක්ඛයේ නිරෝධයට තියෙන හොඳම මග තමයි ඒ විදර්ශනා කිරීම දැන් එකක් තමයි දැන් අපි අපි ඕවට ඔය මෛත්‍රී භාවනාව නැත්නම් මොකද ගාථා කොඩොඩ හිටියොත් සප්‍රස් කර තියාගන්න පුළුවන් දැන් මේ සප්‍රස් කරන ක්‍රමේ බුද්ධ ශාසනය ගන්නේ නැහැ මොකද වෙලා තියෙන්නේ මේ මග වඩන්න ගියාම දව යතපත් කරන ඉඳලා ඉඳලා මොකද ඒව ආයතරයක් වෙන විදිහට කොහෙන් හරි එන්න ගන්න. දැන් අපි හිතමු දැන් යම් දුක්ඛ දුක්ඛේන හේතුවක් වෙන්නේ මොකද්ද? යම් විදිහ කෙනෙක් දැක්කොත් එහෙම. සද්දයක් ඇහුනොත් එහෙම. ඇස කන දිවනාන ස්පර්ශ ආයතන හයට පරණ විපාකෙම තේ දුක්ඛ ස්කන්ධයකට හේතු වෙන කෙනෙක් දැකලා අන්නේ දැකපු එකත් සමග දේශපටිච්චකට ගන්න කෙනෙක්. ඒක තමයි ප්‍රශ්නේ. දැන් මේ ලෝකේ ඉන්නකොට අපිට විපාක සැප විපාක දුක විපාක උපේක්ෂා යන බව පිළිගන්න වෙනවා. ඒක තේරෙනවනේ. ඒතර ඒවා මත රාග දේශ මොහයෙන් ඔය දුක්ඛ දුක්ඛ කියන දේශපරිච්ඡ. දැන් තමන්ට නිකන් අර අමනාපවගේ අමනාප නිකන් අකමැති නිකන් අල්ලන්නේ නැහැ වගේ. ඔන්න ඒ වගේ වෙනවා නේ. මෙයා මේ කල්ලන්නේ නැහැ. මේ වගේ ඒවා හොඳ නැහැ. දැන් කන්න ගියා මරක හොඳ නැහැ. මේක හොඳ නැහැ. ඉතින් ඔය වගේ নানা ආකාර වූ දේවල් සමග මානසික සියුම් ගැටි හැබැයි සියුම් වුණාට මේක ලොง ටර්ම් දීර්ඝ කාලයක් කරන මොකෝ වෙන්නේ මේ එකතු වෙන්න ගන්න දැන් පුංචි කාලේ ඉඳලා දාගත්ත සෙටින් තියෙනවා නම් ඒවා එකතුලා එකතුලාලා අපි අවුරුදු 30ක් 40ක් කරනවා අවුරුදු 30 40 මිදල දින අරකින් තමයි බැලුවම පස්සේ ඒ දාගන දිට්ටි කියනවා දැන් දිට්ටියක් දාගත්තාම වෙලා තියෙන්නේ ඒ දිට්ටියෙන් තමයි 24/7 ජීවත් වෙන්නේ වැටෙනවනේ ඔව් හැමතිස්සෙම ජීවත් වෙන්නේ අර දිට්ටියෙන් ඒ 365 දාතේ අර ඒ දිට්ටියෙන් එකතු කරපුවා දැන් ඒක අවිද්‍යාවේ දිට්ටියක් නා මිත්‍ර වීමේ දිට්ටියක් නා දේශේ දිට්ටියක් නා යමක් තමක ගැටෙන දැන් මේ ලෝකේ දැන් ওই දුක්ඛ දුක් අඳුර ගන්න තියෙන කෙටිම ක්‍රමය තමයි මේ ලෝකේ යමක් ඇහැට පේනකොට කන්ට ශබ්දයක් ඇහෙනකොට ගඳ සුවඳක් දැනෙනකොට දිවට රසයක් දැනෙනකොට කයට ස්පර්ශයක් දැනෙනකොට මනසට සිතුවිල්ලක් එනකොට විශේෂයෙන්ම මේ පංචකාම වස්තු කය දක්වා ඇස කන දිව නාසය ශරීර දක්වා ඒ අරමුණක් එනකොට තමන්ට පොඩි අර ඉරිටේටිව් ෆීල් එකක් එනවා ගැටෙන එකක් එනවා වැටෙන අන්න එකෙන් තෝරගන්න අන්න දැන් මට දුක්ඛ දුක්ඛයක් ගොඩ නැගෙනවා දැන් අපි දැන් පාර යනලාට කොහෙද තියෙන බල්ලෙක් මැරලා ඉන්න පාරේ දකින්නවා දැන් මේක දැක ගමද ඊයා අනගත්ත දැන් මොකද උනේ අර ඊයා කියලා ඔකත් ගැටුණා වැටෙනවනේ අන්න දුක්ඛ දුක්ඛයක් හදාගත්තා දැන් ආර්ය ශාසනේ මේ මේකට කියන ඉර්ධි වඩනවා කියලා කියනවා. මෙන්න මේ ඉර්ධි වල එකක් තමයි ආර්යෝ සැපයි කියන එකට අනාර්යෝ දුකයි කියනවා. අනාර්යෝ දුකයි කියන ආර්යෝ සැපයි කියනවා. දෙපැත්තම ආවලා යන්නේ. දැන් යමක් දැකන් ආස්වාද දෙන වස්තුවට ආර්යෝ දුක කියලා කියනවා. අනාර්යෝ සැප කියලා කියනවා. වැටෙනවනේ? ඔව්. ඉතින් ඔන්නෝක තෝරගෙන දැන් අපි හිතන දැන් අපි තුන් බලුකුණක් දැක්ක. බල්ලෙක් මැරලා එන පාරයි. දවක දැක්කාම මොකද ඇත්තර ඔය දැක්කේ ඇහැට රූපයක් රූපයක් දැක්කේ ඇහැට රූපයක් දැක්කාම පස්සේ ඕක තියෙන දුක තියෙනවද නැහැ අන මූලික දැන් මේ ටෙක්නික්ස් බලන්න ඕන ඇත්තට මේකේ තියෙන උපේක්ෂා හැබැයි දැන් ඒකත් එක මන ධම්ම ගැටලා මොකද වෙන්නේ අපිට එනවා පොඩි අර හොඳ නෑ වගේ අන ධම්ම ලෝකේ ගැටලා එනවා මේකට නරකයි වගේ හිතන වර්ගයේ
දුක්ඛ වේදනාවකට අයිති විපාකයක් ඉන්න ගන්න. දැන් අන්නේ විපාකයත් එක්ක අපි අර ඊය කිස් කිව්වද? අභිසංකාරකය. පැටේනවනේ. දැන් මේ අභිසංකාරකල් නැති කරගත්ත රහතන් වහන්සේ කෙනෙක් කරපු අපි. රහතන් වහන්සේට අර කියලා තියෙන අර අර නිකන් අමනාපේ නැදී අර ඒකේ තියෙනව දුක්ඛත ඒ කියන්නේ ඒක නොදැක්කන හොලයි වගේ. ඒක තියෙනවා. දැන් තථාගතයන් වහන්සේට ගල්පෙල්ල කකුල තුවාල නැහෙනි. ඒ වෙලාවේ ආවේ මොකද්ද? විපාක දුක. මුගලන් හමුණ ගැහුවනේ. ගහපලා ආවේ විපාක දුක. හැබැයි විපාක දුකෙන් නවත් ගන්න බැරි වුණා. ගල පෙළුනාම කකුල තුවාල නාම දැඩි වේදනාවෙන් සිංහසයන් ඇලුණා. ඒ තථාගතයන් වහන්සේ. හැබැයි මුගලන් හාමුදුරු තොරලා ගහලා මැරුවා. හැබැයි සමාධි කුපිතුනේත් නැහැ. දේශේ හැරගත්තේත් නැහැ. වැටෙනවනේ. ද අපිට කවුරු කෙනෙක් යමි යමි යන එකක් ගහලා ගියා මොකෝ වෙන්නේ? අනේ ඇයි ඇයි කුටි කනුනේ? පෙර අපසර විපාකයකින් අකුසල විපාකයක් විදිහට කුටි කනුණා. දැන් විපාකේ ආව විපාකේ නම කර්ම රැස් කරගත්තා. කම්මෝ විපාක විපාකෝ කම්ම සම ඒවන් ලෝකෝ පවද්දිතෝ. එහමද ලෝකේ පවත්තකට යන්නේ. වැටෙනවනේ. අන්න දැන් මේක තෝරගෙන අර දේශේ හරකට ඊය චික් කියලා ඒ කැල ගත්තේ කොහෙද ඒ ගත්තේ සංකල්පිතු නේද? එක මනෝමූලික සංකල්පිත හදපු එක. අන්නේ සංකල්පිතව හදපු එක එන මේක සංකල්පයකින් මනෝමූලික එකක් කරෙන්න අර බලු මලකුණේ තිබිච්ච එකක් නොවන බව තෝරගන්නවා. හැබැයි ඕක තෝරගෙන ඕක නොබල මේ පැත්ත බලන් යන්න පුළුවන්. ඒතර මොකද්ද කියලා අපි. ඒක තමයි අනාර්ය ක්‍රමය. ඒක අනාර්ය ක්‍රමය නේද? ඔය ඕක බලන්න නැති දැන් අපි හිතුව දැන් මේ බටහිර ලෝකේම මලකයක් වුණත් බලන් තියන්නේ එක්සිනා බලන්නේ අර දුක් පැත්තට දුක්ඛ දුක් හදාගෙන තියෙන සියලුම දේවල් පුළුවන් තරම් අයින් කරලා තියෙනවා. ඇංග මැනේජ්මන්ට් තියෙනවානේ. හැබැයි රාග මැනේජ්මන්ට් නැහැනේ. වැටහෙනවනේ. එහෙනම් මේ දුක්ඛ දුක්ඛ තමයි හරි කරදරයි. ඒක මහා පිච්චෙනවා. හැබැයි ඒ ඔක්කොම මනෝ මූලික සංකල්පිතයි. එහෙනම් දැන් මේක දිහා බලලා අහක බලාගෙන යන්නේ නැතුව ඒක බැලලා පේනවා මට. දැන් මම මට මන මතකයි මම ගම ගිහි කල කරපු එක එකක් තමයි දැන් මලමිණියක් කපන එක හරි අමානු බලන්නේ. ඒකත් අමාරු මනුස්සයෙන්ට මම ඒවා වෙනමම ගිහිල්ලා මේ ප්‍රැක්ටිස් කරා. ඒ මලමිණිය දිහා බලාගෙන ඉන්නකොට අපිට දුකක් එන්නේ නැති වෙන්නේ. තමගේ ඥාතියෙක් ළඟව ඥාතියෙක් මැරලා ඒක උපර මේ මේ මොකද්ද මේ එම්බාම් කරාට ඒක බලන් ඉන්න. ඒ වගේ තැනකදී හිත හිත කිරිටි කරගන්න නැතුව හැබැයි බලන් ඉන්න පුළුවන් වෙන්න ඕන. දැන් තව එකක් තමයි නොබලා ඉන්න එක. දැන් නොබල ඉන්න කෝණ එකකට පුළුවන්. ඒකට 아무තු ආඥානයක් ඕනේ නැහැ. වැටෙනවනේ. ඒකට මූණ දීලා ඒක අත් විඳින ගමන් හිතේ දුක නතු වෙන තමයි මේ බුද්ධ සාධනෙ පුරුදු කරන ආර්ය ධර්මික නේකට. එහෙමයි සමනස. ඒක වැටෙනවා. දැන් ඔය ඒ වගේ කරන වෙලාවලුත් තියෙනවා. මේ ඒ වුණාට දැන් ඇත්තටම දැන් තියෙන දහම් කරුණු ඔක්කොම හිතේ තියෙනවා. හැඟීම තියෙනවා. මේ හැඟීම තියෙනවා අනිච්ච දුක්ඛ අනාත්ත කියන හැඟීමෙන් යුතුව වචන නැතුව දුක්ඛ දුක්ඛයට ඒ අනිච්ච දුක්ඛ අනාත්ත වචන නොදා හැඟීමෙන් ඒක නිරෝධ කරගන්නත් පුළුවන් ක්‍රමයක්. හරියටම ඒක තමයි දැන් මේ මුලදී කරන අපි විදර්ශනා කරනකොට ටෙක්නිකලි ගන්නවා. හැබැයි අරගෙන ඊළඟට හැමතිස්සෙම මොකද දාන්නේ අපි? නෑ. හැඟීමේ තියෙන මේක ගන්න දෙයක් නෑ කියලා අතහරිනවා. එහෙම. අනේ ඒ වගේ දෙයක් තමයි කරන්නේ සොමනංස. දැන් මම දැහන් වැඩිමේදී අර මම එච්චර මේ හොඳට ප්‍රීතිසුක නැගින්නේ නැහැ. අර කීන මට්ටමින් දැහන් වැඩින්නේ පස්සද්ධියක් එක්ක ලාවට ප්‍රීතියකුත් එක්ක ඒ වගේ තමයි දැහන් ඉන්නේ. ඒ වුණාට සොමනංස දැන් ප්‍රඥාව වැඩිම ඒ දෙකම එක ගන්නට යන්න ඕනද නැත්නම් සමහර වෙලාවට මෙහෙම දෙයක් වෙනවා සොමනංස. දැන් දවසක් ඔබ වහන්සේගේ session එකකුත් වඩලා මම නිදිය ගත්තේ අවදි වෙනවත් එක්කම ඒක නැසරියෙත් නෑ මම හිතට ආවා අනිච්චවත සංඛාරා උපාද වය දමිනෝ අනේ ඒ ගාථා හිතට ආවා ඒකේ තේරුමත් මට මං වෙනදා හිතලා තිබ්බ තේරුමට වඩා ගැඹුරෙන් තේරුණා මේ පැවැත්වීම අපි මේ 365 වෙලෙම පවත්වන ඉන්නේ මේ කිසිම හරයක් නැහනේ මේ අපවත් වෙනවා කියන එකේ අදහස හිතට ආවා ඒකයි ශාන්ත ප්‍රණීත කියන ඔය වගේ ඒ වෙලාවට ආවේ අර මහ සියුම් ප්‍රීතියක් එක්ක පුදුමාකාර සැහැල්ලුවක් සැනසීමක් ආවා
ඉතින් රමනා ඒ වගේ ප්‍රඥාව වැඩෙන මොහොතවල් තියෙනවා ගොඩක්. ඇයි වුණාට දැහැන් වැඩිම ඉස්සර නැහැ. එතකොට ඒක ඔව් නෑ දැහැන කියලා කියන්නේ මෙහෙම දැන් ওই වෙලාවේ ඔබතුමිය දැන් ඉඳලා තියෙන්නේ හීන මට්ටමින් දැහැනක තමයි. දැන් ওই ධර්ම මානසිකාරය කරන වෙලාවේ පංච නීවරණ උතර නැහෙනි. දැන් වත අවිද්‍යා අනිච්චා වත සංඛාර. අන වතවල් පවත්වපත් යනවා. ඒ වත අපවත් කරනවා කියන්නේ අපවත් අපවත් වුණා කියලා කියන්නේ. ඒ වත අපවත් වුණා හරියටම මේ නිරුක්තියත් හරි ගානටම මේ ධර්මයත් ගැලපෙනවා. ඉතින් දැන් ඔය ඥානේ දැන් ඔහොම ආවා කියලා කියන්නේ ඒ වෙලාවේ ඉඳලා ඔබතුම සම්මා සමාධියනේ. ඔය සම්මා සමාධියෙන් දැහැනේ මොකද්ද මොකක් හරි කමක් නැහැ. පංච නීවරණ වල නෙමෙයි නම් ඉන්නේ අඩුම ගාන 1 2 3 4 දැහැන් වල. ඒවා හීන ප්‍රණිත වෙන්න පුළුවන්. ඒ හීන ප්‍රණිත කියන ස්වභාවය තමන් ගෙන ආපු ඒවා. දැන් ඒවා දැන් හදන්න බෑ අපිට. හැබැයි එකක් තියෙන මෙහෙම එකක් තියෙනවා. ඔහොම දිගින් දිගට වඩ아가න යනකොට දැන් සමහර කීප දෙනෙක් වට හම්බෙලා තියෙනවා. මුලදී ඔය වගේ හීන උතිවිලා පාසේ ප්‍රණීත වෙන ගන්නවා. ඒකට හේතුව තමයි ඔන්න වගේ දහම් අවබෝධය. අනිත් එක තමයි අපේ මේ පෙර පින් විපාක ක්‍රියාත්මක සමහර කාලා තියෙනවා. දැන් තථාගතයන් වහන්සේ බුදු වෙලා මාස 3ක් යවහල් කාලේ ඉන්නවා නේද? මතකයිනේ? අර හාමුදුරු දෙක මේ හාමුදුරු මේ මොකද අර වැසිකිළියේ වතුරේ එක රණ්ඩු වෙලා දැන් මේක කිව්වකෝ විසඳ ගන්නකෝ විසඳ ගන්න නැහැ බැරිම තැන දාලා යන්න යනවා. දැන් ගිහ තනියම ඉන්නවා. යවහල් කාලේ ඉන්නේ වෙන්නේ. මතකයිනේ? හැබැයි අන්නේ කාලේ දැන් තථාගතයන් බුදු වෙලා ඉන්නේ. රාග දේශ මාත්‍යක්වත් නැහැ. හැබැයි දැන් යවහල් කාලේ ඉන්නා මොනේ කර්ම හොඳ විපාකද සුදු විපාකද කළු විපාකයක්ද? කළු විපාක. විපාක දීලා තියෙනවානේ. ඉතින් ඒ වගේ සමහර කාල සැප තියෙන සමහර දුක විපාක තියෙන මේ මේ සසරේ එනකොට මේ සියලුම දෙනා කර්ම දායාදයෙන් ඇවිල්ලා තියෙනවා. ඇතේනවනේ කෙනෙක් උප්පත්තියක් කරනවා කර්ම දායාදයෙන් ඇවිල්ලා ඒ තනකූල තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඔහොම වඩාගෙන වඩාගෙන යනකොට ඔයි ඒ කාලය කාපුවම සමහරට හොඳට ප්‍රණීතියෙන් වෙලෙන්න පුළුවන්. එහෙමයි. ඉතින් මේක හැමතිස්සෙම චන්දචිත්ත විරිය මත දිගට වඩවඩ ඉන්න ඕන. ඒත් මොකද මේක වෙන කරන්න දෙයක්වත් නැහැනේ. දැන් ආර්ය අෂ්ටාංග වඩන වෙන මොකද කරන්නේ? ඇතේනවනේ? දැන් මේක ලෝකෝත්තර මග බවක් තියෙන වෙන මගක් තියෙන විදිහකුත් නැහැනේ. නැහැ. දැන් අන්න ඕකත් ආර්යයන්ගේ ඥානයක් සමමගක් තියෙන විදියක් නැහැ. ඔය විතර වඩන ඒකායන මාර්ග ඔච්චරයි. ඉතින් ඔය ඒකායන මාර්ගෙ තියෙන සියලුම එෆර්ට් දාලා වඩන්න ඕන. එහෙමයි. හොඳයි. බොහොම හොඳින්. ඇත්තවසන්නේ හොඳයි. පෙරවන්සර්